එඩ්වඩ් ලී ජැනිබිග් ඒකට තමයි මේකයි කැලනි විහාරයේ දෙකම යුඩීඒ ගොඩ සැලස් විදිසාලය කන්තුමාට ඇවිලා බලාපොරොත්තු තිබෙන අවුරුදු දෙක ඉවර වෙන්න ඉස්සෙල්ලා කටයුත්ත කරා සාර්ථක කරලා තියෙන්නේ. මොකද කිසි කාලෙක අපි බංකොලොත්තු විදේශ රටවල් වලින් අපිට ආදාන උපකාර ලැබුණා. ආසියාවේ ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ මුදල් දුන්නා. ජපානයේ සීනේ ඒ වගේම ඇමරිකාවත් යුරෝපීය සංගම් වල අපිට සහයෝගය දුන්නා. ඒක මහා බ්‍රිතාන්‍යයට ඒක අපි අගේ කරනවා. ඒ දැන් අපිට තියෙන්නේ මෙතනින් ඉදිරියට යන ස්වභාවය. අපි මේ විදිහට මාර්ගය ගෙනිච්චොත් තව අවුරුදු 15 ඊට වඩා දරුණු වෙනවා අපිට ගොඩෙන්න බැරි වෙනවා. ඒකයි මම ආර්ථික පරිවර්තන කෙටුපත ගෙනාවේ සම්මත කරන්න කියලා. අපි දැන් අපනයන ආර්ථිකයකට යනවා. අපිට පස්සේ හිටපු වියට්නාමේ වගේ ඉස්සරහට ගියේ මෙතන අපි. ඒක කරන්නේ තේ මෙතන ඉඳන් අපේ ගමන යන්න තියෙනවා 2032 වෙනකන් අපිට දැන් තියෙන එකත්වයේ යනවා. අපේ මුල්‍ය කටයුතු පාලනය කරන්න තියෙනවා. శివం శివగరం జాందం శివాత్మానం శివోత్తమం శివ మహాగ్ర ప్రణమేద ఖచ్చితంగా
අපි දන්නවා අපගේ මාතෘභූමියේ දේශපාලනයේ මෑණියන් ඒ වගේම දේශපාලන නිර්මාතෘ පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ. ඒ පක්ෂය සියලුම දේශපාලන පක්ෂයට මෑණියෙක් වගේ අම්මා කෙනෙක් වගේ. එතකොට වත්මන් අනිකුත් ජාති අනිකුත් පක්ෂයන් සියල්ලම ඒ එක්සත් ජාතික පක්ෂයේ දුවා දරුවන් කියන එක තමයි මේ අවස්ථාවේ මතක් කරන්න කැමති. ඉතින් අත වශයෙන්ම දුවා දරුවෝ යම් කිසි වැරැද්දක් කරන අවස්ථාවකදී මෑණියන් අම්මා කෙනෙක් මොකද කරන්නේ? ඒ වැරද්ද පවා හිතක ගන්න නැතුව තමාගේ දුවා දරුවන් කරන වැරද්ද නිවැරදි කිරීම සඳහා නොයෙකුත් අවස්ථාවලදී මුටිබැට දීලා හරියේ වැරද්ද නිවැරදි කරන්න බලනවා. ඔය අවස්ථාවේ මා දැක්ක දෙයක් තමයි තාමත් වර්තමානයේදී කියන අපි දැක්කා අපේ රට ඉතාමත් අගාධය නායකත්ව නැති රටක් බවට පත් වෙලා සියලු අතිම යාන්ත්‍රික මට්ටමන් සියල්ලම කඩා වැටෙන මොහොතේදී මව්පක්ෂය නම් කියන මෑණියන් කියන ඒ පක්ෂයේ තමාගේ තනතුර දරාගෙන තමාගේ වගකීම තමා සතු අරගෙන අපගේ වත්මන් ජනාධිපති අතිගනු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ දුවාදරුවන්ගේ වැඩකටයුතු පවා හිතට ගන්න නැතුව රට ගොඩ නැගීම සඳහා පෙරටු කරගෙන ඔබතුමා කරපු සේවා ගැන අත ඇත්ත වශයෙන්ම හර්දාගුණී පූර්ව ස්තුතිය මුස්ලිම් ජනතාව හැටියට අප සියලු දෙනා මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමනි වර්තමානයේදී මාගේ අදහස අනුව අපි යම්කිසි රථයක ගමන් කරන අවස්ථාවේදී රථය යම්කිසි මොහොතකදී යථාකාලීන නැවතුණා කියලා හිතන්නකො. නැවතුණාට පස්සේ යම්කිසි ඒ රථය ඇතුළේ ඉන්න සියලු ජනතාව මොකද මාගේ බැහැලා මේ රථය තල්ලු කරොත්ම යම කියලා තිබ්බා නම් අනිවාර්යම කත කරන්න සෑම දෙනාම බැහැලා තල්ලු කරන්න ඕන. අපි සල්ලි දීලා ටිකට් දීලා අපි බස් එකට නැග්ගා කියලා අපිට බැහැලා තල්ලු කරන්න බෑ කියලා කියන්න බෑ කාටවත්. වර්තමානයේදී සියලු දෙනාම කත කරන රට රැකිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අපගේ ජනාධිපතිතුමා කරන වෙහෙසට අපි බස් එක ඇතුළේ ඉඳන් බස් එක තල්ලු කරපුවා අපි යන්න ඕන කියන්නේ නැතුව සියලු දෙනාම බැහැලා මොකද කරන ජනාධිපතිතුමාට උදව් උපකාර කරන මේ බස් එක තල්ලු යන්න මොකද තල්ලු කරන්න අපි හැම එක්කෙනා උදව් කරා. එතකොට මොකද කරන බස් එකත් යනවා මගිනුත් නැගලා තමාගේ ගමන අවසන් කරන්න. ජනාධිපතිතුමනි අපි මේ අවස්ථාවේදී කන්ද උතුරට ඓතිහාසික මීරමක මුස්ලිම් දේවස්ථානයේ සපන්න ඔබතුමාට ඔබතුමාගේ අදිෂ්ඨාන සියල්ලම සාර්ථක කර ගැනීම සඳහා අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදයත් ජයග්‍රහණ විජයග්‍රහණයක් බවට පත් කර ගැනීම සඳහා අප සියලු දෙනාගේම සහයෝගයක් ලැබෙනවා කියන එක මතක් කරමින් ඔය